ජයගමු ශ්‍රී ලංකා අප්‍රේල් 20 සහ 21 මන්නාරම නගරසභා ක්‍රීඩාංගණයේදී. ඔයා කැමති දෙයක් අහන්න. අද දිනය අපි හැමෝටම අමතක කරන්න බැරි දවසක්. අද තමයි අප්‍රේල් 21 වෙනිදා. මීට වසර 5කට කලින් අමානුෂික ලෙස මෙරටේ අහිංසක කතෝලික බැතිමතුන්, එවැගේම මේ රටට ආව සංචාරකයන් හෝටල්වලත් එවැගේම දේවස්ථානවලත් අමානුෂික ලෙස ඝාතනයට ලක්වෙච්ච දිනය බවට පත් වෙනවා. එක්තරා ආකාරයෙන් මේ රටේ පැවතිච්ච අන්තවාදීන් විසින් ඒ එල්ල කරන ලද ප්‍රහාරය යම් අවස්ථාවක අපි දැක්කා. හිටපු නීතිපතිවරයා කියනවා මේක දේශපාලන කුමන්ත්‍රණයක් කියලා. ඒ වගේම ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාව අධ්‍යයනය කරනකොට අපිට පේනවා යම් ආකාරයෙන් මෙම ප්‍රහාරය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත් නිලන්ත ජයවර්ධනටත් එවකට හිටපු පොලිස්පතිතුමා සහ ආරක්ෂක ලේකම්වරයාටත් මෙම ප්‍රහාරය නවත්වා ගන්නට අවශ්‍ය කරන තොරතුරු ලැබිලා තිබුණා. ඒ තොරතුරු හරහා මේ පරීක්ෂණ කරලා පාස්කිරු දින ත්‍රස්ස ප්‍රහාරය වළක්වා ගන්නට එයයි කටයුතු කළේ නැහැයි කියන එක අද සනාථ වෙලා මේ මං කියපු කණ්ඩායම ගරු අධිකරණයේ ඉදිරියේ ඒ අයට මුදල් වලින් වන්දි ගෙවන්න සිදු වෙලා තිබෙනවා. ඒ වගේම අපි දකිනවා ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාව පරිචීලනය කරනකොට විශේෂයෙන්ම මේ ජනාධිපති විමර්ශන කොමිසමේ සටහන් වෙනවා රාජ්‍ය බුද්ධ්‍යාංශ, ඒ වගේම හමුදා බුද්ධ්‍යාංශ සමග සහරාන්ලාගේ ඒ ත්‍රස්ත කණ්ඩායම තුල තිබුණු යම් යම් සම්බන්ධතා, එයා ඇත් එක්ක කරපු ගනුදෙනු, එයා ඇත් එක්ක තිබුණු දුරකථන ඇමතුම් පිළිබඳව වාර්තා සටහන් වෙනවා. ඒ වගේම අපි දැන් දකින කාරණයක් තමයි මේ මහමොලකරු පාස්කු ප්‍රහාරයේ කරපු මහමොලකරු පිළිබඳව තොරතුරු මෛත්‍රීපාල සිරිසේන දන්නවා කියනවා. හැබැයි එය අනාවරණය කරන්නේ නැහැ. එය පැහැදිලිවම හංගන්න උත්සාහ ගන්නවා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. ඒත් එක්කම අපි දකිනවා බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව ඔස්සේ විකාශනය වුණු පාස්කිරු දින ත්‍රස්ස ප්‍රහාරය පිළිබඳව ඒ චිත්‍රපටිය පැහැදිලිව සඳහන් වෙනවා. පිල්ලයන් කියන ඒ දේශපාලඥයාගේ සම්බන්ධීකාරක ලේකම්වරයා කියනවා රාජ්‍ය බුද්ධ්‍යාංශය, එහෙම නැත්නම් හමුදා බුද්ධ්‍යාංශය සහරාන්ලා කොහොමද එකට වැඩ කරේ කියන කාරණේ. ඒ නිසා පැහැදිලිවම අපිට තියෙන්නේ මේ ප්‍රශ්න ටික ගලප ගන්න. අපිට පේන්න තියෙන දේ තමයි මේ ආණ්ඩුවට උවමනාවක් නැහැ පාස්කු ඉරුදින ත්‍රස්ස ප්‍රහාරයට ලක්වෙච්ච වින්දිතයන්ට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න. ඒ වගේම ඒ අයට උවමනාවක් නැහැ පැහැදිලිවම මේ රටේ ජනතාවට සත්‍ය හිලිදරව් කරන්න කියන එක අපිට පෙනී යනවා. දැන් මේ අපි දැක්ක ඊයේ දිනේදී සිරිල් ගාමිණී පියතුමත් එතුමා උන්වහන්සේ කාරණා 8ක් දැනගෙන තිබිලා එය මේ CID ලබා දීලා ඊට පස්සේ ඒක මාධ්‍යයටත් දැනුවත් කරා. මොකද උන්වහන්සේගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් එතුමාගේ අදහස නෑ පැහැදිලිවම ඒ කරුණු 8ම ඉතාමත් සාධාරණ යුක්ති සහගත කරුණු බවට පත් වෙනවා. මොකද අර බණ්ඩාර කියන පොලිස් නිලධාරියාගේ IP ඇඩ්‍රස් එක බැලුවම සිම් කාඩ් එකේ ඒ අය සහරාන්ලාගේ කණ්ඩායමත් එක්ක ගනුදෙනු කරා කියන එක පැහැදිලි වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මාතලේ පොඩි සහරාන් ගැන පරීක්ෂණ කරනකොට බුද්ධ්‍යාංශත් එක්ක තිබුණු සම්බන්ධතා හෙලිදරව් වෙනවා. ඒ වගේම ට්‍රොපිකල් ඉන් එකේ බෝම්බේ පුපුරෝගත්ත ඒ ත්‍රස්තවාදියා සමග බුද්ධ්‍යාංශ, එහෙම නැත්නම් හමුදා බුද්ධ්‍යාංශ පවත්වපු සම්බන්ධතා පිළිබඳව හෙලිදරව් වෙලා තිබෙනවා. ඒ වගේම ගැලින්ගඟ හයිවේ එක්සිට් එකේදී ඒ බෝම්බ සහිත ලොරිය නිදහස් කිරීම පිළිබඳව පැහැදිලිවම එතන හිටපු පොලිස් නිලධාරියා සටහන් යොදලා තියෙනවා පොලිස් පොතේ. මේ සියල්ලක්ම පරිචීලනය කරනකොට ගරු සිරිල් ගාමිණී පියතුමා කියපු කාරණා සර්ව සම්පූර්ණව සාධාරණ යුක්ති සහගත කාරණා කියන එක පැහැදිලි වෙනවා. හැබැයි අද අපි කනගාටු වෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් නීතිපති දෙපාර්තමේන්තුවත් මේ පිළිබඳව
අරංතියන ක්‍රියාදාමය රටේ ජනතාවට සෑහීමකට පත්වෙන්න පුළුවන් මට්ටමේ නැහැයි කියන එක තමයි මේ කරුණු අට පරිචීලනය කරනකොට අපිට දැනෙන්න හැඟෙන්න තියෙන කාරණය. හැබැයි මේ සරත් තීරසේකර මැතිතුමා නම් ප්‍රකාශ කරන්නේ නඩු ගන්න ඕනේ කට්ටිය නඩු දාලා තියෙනවා පරීක්ෂණ කටයුතු කරනවා. හැබැයි අධිකරණය සහ නීතිවේද දෙපාර්තමේන්තුවේ තියෙන ප්‍රමාදය හින්දා වෙන්න ඕනේ මේ වගේ කල්යන්නේ කියලා මේවා ඉක්මනටම කරන්න බැහැයි කියලා. දැන් ඔය සරත් තීරසේකරනේ කිව්වේ එයා මහමුලකරු ඇල්ලුවා කියලා. දැන් එයා ඇල්ලුවා නම් මහමුලකරු. එතකොට කොහොමද මෛත්‍රීපාල සිරිසේන මහමුලකරුව දන්නේ? එතකොට ඔය සරත් වීරසේකර නීති හා සාමය බාර ඇමතිවරයා හැටියට හිටියනේ. එයා හරියට නීතිය ක්‍රියාත්මක කරා නම් එයා හරියට මේ රටේ ජනතාවට නීතිය ආධිපත්‍ය තුල මේ මහමොලකරු අල්ලලා දුන්නා නම් මේ ප්‍රශ්නේ මෙච්චර දුර දිග යන්නේ නැහනේ. ඉතින් සරත් වීරසේකර තමන්ගේ යුතුයකම ඉෂ්ට නොකරපු කෙනෙක්. ඒ අයගේ ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු තමයි එදා සරත් වීරසේකර ඇතුළුව මහමොලකරුව දන්නවා පාස්කු වින්දිතයන්ට සාධාරණත්වයක් ඉෂ්ට කරනවා මේ අපරාධය කරපු පාපතරයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා 69 ලක්ෂක ඡන්දය අරගෙන 68 ලක්ෂක 3/2 බලයක් අරගෙන ඒ කිසිම දෙයක් නොකරපු පාපතර ආණ්ඩුව තමයි ඔය සරත් වීරසේකර නියෝජනය කරන කණ්ඩායම. ඔව් හැබැයි චෝදනා කරන්නේ අද දින මේ වෙනකොට විපක්ෂය නියෝජනය කරන කට්ටිය ඒ කාලේ යහපාලන ආණ්ඩුවේ තමයි මේගොල්ලෝ හිටියේ කියලා. යහපාලන ආණ්ඩුවේ ප්‍රධානියා කවුද? මෛත්‍රීපාල සිරිසේන. ඉතින් ඒගොල්ලෝ නඩු දාන්න ඕනේ මෛත්‍රීපාල සිරිසේනට. ඒගොල්ලෝ මෛත්‍රීපාල සිරිසේනත් එක්ක දේශපාලන එකඟතාවයන් වලට ඇවිල්ලා මෛත්‍රීපාල සිරිසේනත් එක්ක දේශපාලන දීග කන්න හදනවා. මෛත්‍රීපාල සිරිසේන කියපු මහමොලකරු පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා ඒ අයට මෛත්‍රීපාල සිරිසේනව අත්අඩංගුවටවත් ගන්න බැරි වුණා. අපි තමයි ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. මෛත්‍රීපාල සිරිසේන කියන පුද්ගලයා මහපොලකරුව දන්නවා මේ පාස්කු විරුද්ධ ත්‍රස්ත පහර එල්ල කරපු. එයාට එයාව වහම කැඳවලා ඒ පිළිබඳව පරීක්ෂණයක් කරලා උසාවියට කරුණු වාර්තා කරන්න කියන ඉල්ලීම කරේ විපක්ෂය. අවදාවගේ මේකේ සාධාරණයක් ඉස්ත වේද? හැබැයි ජනතා විමුක්ති පෙරමුණුත් මේ කාදිරුණාංශයට මේ ප්‍රතිඥාවක් දීලා තියෙන කාරණා හතක් ඇතුළත් ඒක මේ උන්වහන්සේ පිළිගත්තයි කියන එක නම් කියන්නේ නැහැ. හැබැයි බාරගත්තයි කියලා තමයි කියන්නේ. මොකද වෙන්නේ අතර? ඔව් අපිත් සමගි ජන බලවේගයේ හැටියට අති උතුම් කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන්ට අපගේ රජයක් තුල කරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය තුල ලබා දෙන වැඩපිළිවෙල එහෙම නැත්නම් මේ පාස්කු විරුද්ධ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කරන්නා වූ විමර්ශන පිළිබඳව ලිඛිතව අපි තොරතුරු ලබා දීලා තිබෙනවා. එෙහිදී අපි සටහන් කරලා තියෙනවා විශේෂ කොමිසමක් ස්ථාපනය කරන්න. ඒකට විදේශ පරීක්ෂකවරුන් එහෙම නැත්නම් ඉන්වෙස්ටිගේටර්ස්ලා විදේශ ජජර්ස්ලා එහෙම නැත්නම් මේ විනිසුරුවරුන් සහිත නව කොමිසමක් අපි ස්ථාපනය කරන්න අපි කටයුතු කරනවා. ඒකට අවශ්‍ය කරන නීති සම්පාදනය කරනවා කියන එක අපි ලිඛිතව උන්වහන්සේට ලබා දීලා තියෙනවා. ඒ වගේම අපි උන්වහන්සේට පැහැදිලිව සටහන් කරලා තියෙනවා විදේශ විනිසුරුවරුන් විදේශ ඉන්වෙස්ටිගේටර්ස්ලා නැත්තම් පරීක්ෂකවරු කැඳවලා මේ පරීක්ෂණ කරනවා වගේම ස්කොට්ලන්ඩ් යාඩ් සහ FBI කියන ආයතන කැඳවීමත් අපි බලාපොරොත්තු වෙනවා. ඊට හා සමගාමීව අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ පාස්කු විරුද්ධ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන විධිවිධාන ක්‍රියාත්මක කරන්නත් ඒ නීති සම්පාදනය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. දැනට තියෙන්නේ විශේෂ අධිකරණ හැටියට මූල්‍ය වංචා කරපු දේවල් වලට පමණයි විශේෂ අධිකරණ තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම මේ පාස්කු විරුද්ධ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කරුණු කාරණා පිළිබඳව විශේෂ අධිකරණයක් පිහිටවලා ඒ අනුව අපිට යුක්තිය සාධාරණත්වයේ ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු ක්‍රියාත්මක කරන්න. ඊට හා සමගාමීව මේ සමස්ත ක්‍රියාදාමයම විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් ඔය කාගේ ආණ්ඩුවේද ඔක හරියටම කරගන්න පුළුවන්? ඔබතුමාගේ විශ්වාසයද ඔබතුමාගේ ආණ්ඩුවක් ආපහු? අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය සහිත සමගි ජන බලවේගයේ රජයක් තුල අපි පාස්කු ප්‍රහාරය පිළිබඳව සම්පූර්ණ නැවත පරිශීලනය කරලා නැවත විමර්ශනය කරලා ඒ විමර්ශනය කිරීම සඳහා විදේශ විනිසුරුවරුන් ඒ වගේම විදේශ
ආයතන FBI CIA ස්කොට්ලන්ඩ් යාඩ් වගේ ඉන්වෙස්ටිගේටර්ස්ලා ගෙනල්ලා විශේෂ අධිකරණයක් පිහිටවලා යුක්තිය සාධාරණත්වයේ ඉෂ්ට කරන්න අපි කටයුතු කරනවා කියන එක අපි ප්‍රකාශ කරලා තියෙනවා විතරක් මේ ලිඛිතව ලබා දීලා තිබෙනවා. ඔබතුමාලගේ ජාතික ලයිස්තුවල අර ඉබ්‍රහීම් මහත්තයා වගේ කට්ටිය නැහැනේ. ඉබ්‍රහීම්ලා ඉන්නේ කාගේ ජාතික ලයිස්තුවේද කියලා දැන් රටේ ජනතාව දන්නවා. ඉබ්‍රහීම්ගේ පුතාලා දෙන්න තමයි බෝම්බේ තිබ්බේ. ඒ දෙන්න බෝම්බේ මරණයට පත් වුණා. ඉබ්‍රහීම්ව පණ පිටින් හවුණා. ඕගොල්ලොන්ට බලන්න පුළුවන් එදා පණ පිටින් ඉබ්‍රහීම්ව හවුවලා පොලිස් ජිප් එකට නැග්ග ගන්නකොට ඉබ්‍රහීම් කිව්වේ ලංකාව වටේම බෝම්බ අපි අටවලා තියෙන්නේ මුළු ලංකාවම පුපුරලා දානවා කියලා. එහෙම කියපු ඉබ්‍රහීම්ට තමයි නාම යෝජනා දුන්නේ ඔය කියන දේශපාලන පක්ෂය. ඉතින් අපි දේශපාලන පක්ෂයක් ඇටියට එවැනි අය සහ එවැනි කණ්ඩායම් අනුමත කරන්නේ නැහැ කියන එක අපි පැහැදිලිව කියනවා. හරිද?